उत्तर पोलिस कोट्टा शिविसेन ग्रैंड पास नवगंपुर प्रदेश अद अलियम सिदुकल वेटलीमकदी कलक पटन मद्रव्य जावारं सिदुकरगिन गिय मोहल चूटियान अन्वर्त नामेन हंदुन्वन कांतावक अत्तरंगूट गिन तिबेनवा लद तरतुरक मत कोलंब उत्तर पोलिस कोट्टासे विसिन ग्रैंड पास नवगंपुर प्रदेश अद अलियम सिदुकल मेहयुमकदी कलक पटान सिदुकरगिन गिय मद्रव्य जावारमक वेटलीमट एम निलधारीन समत वुना මෙම වැටලීමේදී එම මද්රව්‍ය ජාවාරම සිදු කරගෙන ගිය කාන්තාවක අත්අඩංගුවට ගත් අතර මෝල් චූටි යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ඇය ඇයගේ නිවසේ සිට මෙම මද්රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා. එහිදී ඇගේ නිවස පරීක්ෂා කළ නිලධාරීන් හට හෙරොයින් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් සහ ඇගේ නමින් නැති බැංකු කාඩ් පත් මෙන්ම බැංකු පොත් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. සිදුකල මৌলিক පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඇය විසින් පසුගිය දින කිහිපය තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් මද්‍රව්‍ය ජාවාරමින් උපය ඇති බවත් එය බැංකු හරහා පසුගිය දින කිහිපයේම සංසරණය කර ඇති බවයි. මෙම මෙහෙයුම සඳහා කොළඹ උතුර පොලිස් කොට්ටාසේ පොලිස් ස්ථාන 8ක නිලධාරීන් 100ක් පමණ යොදාගෙන ඇති අතර පොලිස් නිලසුනකෙයින්ද මෙම මෙහෙයුම සඳහා යොදාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ऐतिहासिक श्री जयवर्धनपुर कोट्टे राजमहा विहारस्थानी वार्षिक दलदा पिरहर मंगल्ये अवसान पिरहर ईये रात्रिये वीति संचारे केरुना ए जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन ऐतिहासिक श्री जयवर्धनपुर कोट्टे राजमहा विहारस्थाने वार्षिक श्री दलदा महापेरहर मंगल्ये अवसान पिरहर ईये रात्रिये वीति संचारे कला විහාර මන්දිරයේ වෙත සදාතුක කරඬුව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කෙරුණා. කොට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානා හිමියන් අනුශාසනාව සිදු කර අතර විහාරාධිපති පූජ්‍ය අලුත්නූර අනුරුද්ධ හිමියන් ආගමික වතාවත් සිදු කළා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මංගල හස්ති රාජයා මත සදාතුක කරඬුව තැන්පත් කෙරුණා. මේ අතර රත්නපුර මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ රාත්‍රියේදී වීදි සංචාරය කෙරුණා. වර්ගීකරණයක් ශ්‍රී ලාංකිකයින්ට කිසිවිටකත් අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් පුරවැසියන් කියන නම තියෙනවා. හැබැයි ඉඩමකයි තියක් නැහැ. බිම් අඟලක අයිතියක් නැහැ. Tamante කියලා සින්නක් රෝපුවක් නැහැ. හැමදාම වහල් භාවයේ සිටින්නේ. බොහෝ දිනෙකට සිද්ධ වෙනවා ඒ වහල් ජීවිතේ ක්‍රියාත්. මම පැහැදිලිවම කියන්න කැමතියි. Taman පුරවැසියෙක් නම් හැඳුනුම් පොත ඡන්දයිති දේශපාලනයිති ඒ හැම අයිතියම තිබෙනවා මේ රටේ හැම පුරවැසියෙකුට බිම් අඟලක අයිතියක් තිබෙන්නට තමන්ගේ නිවසක අයිතියක් තිබෙන්නට ඒ ගෞරවය ලබා දීම සඳහා අපි අනිවාර්යෙන්ම රටේ සමස්ත ජනතාවෙන් වෙන ඒ යුතුයකම ඉෂ්ට කරන්නට අපි කැප වෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ මේ කාරණාවට ಜಾති ભેදයක් නැහැ ಜಾති ભેද තිබෙන්නට බෑ මේක එක රටක් එක ස්වෛරී රටක් මේ රට මේ රටේ ජීවත්වන මේ හැමදෙනාට අයිති රට මේ අපේ මාතෘභූමිය මේ මාතෘභූමියේ ස්වෛරීත්වය ජාතික ආරක්ෂා භෞමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස අපි හැමෝම රකින්නට ඒ යුතුයකම ඉෂ්ට කරන්නට ජාති ආගම පන්තිය කුලය ගෝත්‍රය තරහ තිබීම වැදගත් වෙන්නේ නැහැ මේ රටේ අයිතිය මේ රටේ හැම පුරවැසියෙකුටම තිබෙනවා
ඒ වගේම මේ රටේ හැම පුරවැසියෙක් කියන්නේ වර්ගීකරණයකට ලක් නොවුණු පුරවැසියෙක්. මගේ පියක් මමත් තරයේ විශ්වාස කරනවා. මේ රටේ පුරවැසියන්ට වර්ගීකරණ හරියන්නේ නැහැ. ඔය ෆස්ට් ක්ලාස් සිටිසන්, සෙකන්ඩ් ක්ලාස් සිටිසන්, තර්ඩ් ක්ලාස් සිටිසන් කියන ඒ සංකල්පය ජන සමාජයෙන් ඉවත් කරන්නට අපි ගැනන්ට පෙරලියක් කරනවා කියන එක අපි බලන්න ඕනේ. ගාල්ල දැඩැල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිද්ධ වූ අනතුරකින් පුද්ගලින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩැල්ල ප්‍රදේශයේදී අද උදෑසන බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අම්බලංගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ගාල්ල සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අම්බලංගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරීක්ෂාකාරී ලෙස තවත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරුගේ තත්වය බරපතල වන අතර ඔහු ඇතුළු සෙසු තුවාලකරුවන් 18 දෙනා මෙවුණු විට ගාල්ල කරාපිටියේ රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාරයේ පිවිසුම් වහල්කඩ ආරක්ෂිත ගේට්ටුවට දැඩි අලාභහානි සිදු කරමින් විහාර පරිශ්‍රය තුළට පිවිසීම හේතුවෙන් අස්ගිරි මහා විහාරයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සෙබලකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබුව අදාළ හමුදා සෙබලා මහනුවර ජාතික රෝහල වෙත තුලත් කර ඇති අතර අනතුර සිදු කළ රියදුරු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල රාජ්‍ය අමාත්‍යවරුන් වන අමාත්‍ය දිලුම් අමුණුගම සහ නාලක ගොඩහේවා යන මහත්වරුන් මල්වතු අස්කිරි මහනාම හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන්නනතුරුව අමාත්‍යවරයා මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනා හිමියන් සහ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන්ට බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා අමාත්‍යවරයා එක්ව සිටියා. ඉන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. රජය විපක්ෂය කියලා දෙයක් නෑ රාජපාලනයේදී. රාජපාලනයේදී කොහේ හරි විනාශයක් වෙනවා නම් කවුද පුද්ගලයන් මේ විනාශයට සම්බන්ධ වෙලා ඉන්නේ තරාතිරම වශයෙන් නෑ වදාත්තේ නෑ. කොයි පුරවැසියවුවත් එක හා සමානව සැලකලා යම් කිසි විදිහේ යගතියක් වෙනවා නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. මේ මාධ්‍යවේදීන්ට නිවාස වැඩපිළිවෙලක් කියලා සෝදාත් පාරකට රාජ්‍ය සේවකයන්ට තියෙනවා මදපන්තියේ වැඩ තියෙනවා ඒකට අපිට මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම සහ නාලක ගොඩහේවා යන මහත්වරුන්ට අස්කිරි මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ ඉතාමත්ම ගැටලු සහගත ව්‍යවස්ථා සංශෝධනය. මොකද මේක හදිසිය ගෙනාපු පෞද්ගලික දේශපාලන අවශ්‍යතාව මත ඉදිරිපත් කරපු මේ සංශෝධන එකිනෙකට ගැට ගැහුණු ගැටලු රාශියක් තියෙනවා. මේවා එකින් එක ලිහන්නට ගියොත් සමහර වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථාවේ අන්තර්ගතය කුමක්ද කියන එක අපි දැම්ම පුරෝකථනය කරන්න හොඳ නැහැ. අපි ඉදිරියේදී ලොරි චැසි නොවන බස් චැසි ලංකාවට ආනයනය කරලා ඒ වගේ පිටත සැකසි දේශීයව කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දුම් බලපත්‍රය ලබා ගන්නයි කියලා තියෙන්නේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා. පරිසරයේ සංරක්ෂණය වෙන්නේත් නැතිනම් රජයට විශාල ආදායමක් එන්නේත් නැතිනම් මේක අත්‍යවශ්‍යද කියන කාරණය පිළිබඳව අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා. මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමරාජ් ජයසේකර මහතා හට ලබන පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී කරවන්නයි තමන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බව කථානායක මහින්ද යාපා අභිවර්ධන මහතා පවසනවා. කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ සංචාරකයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ තේරුණේ දෙවෙනි වතාවට. මීට කලින් තේරුණෙත් එතුමා රිමාන්ඩ් සිරකරුවෙක් හැටියටින් දෙද්දි. ඒතර වසර 5ක් තුල එතුමා රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට ඉඳගෙන තමයි පාර්ලිමේන්තු රැසීම් වලට සහභාගී වෙන්නේ. මිනි මරුම් චෝදනාවකට ලක් වෙලා මරණ දඬුවම ලැබිලා. ඒත් මිනිස්සු ඡන්දය දුන්නා. ඡන්දය දුන්නේ ටිකක් හැම නෙමෙයි දිස්ත්‍රික්කයේ දෙවෙනියට එන්නේ ඡන්දය දුන්නා. එතකොට මේ රටේ අයිතිකාරයෝ රටේ ජනතාව ඡන්දයක් දීලා තියෙනවා මේ පුද්ගලයා හිට මරුණත් අපිට කමක් නැහැ. එතුමාගේ සේවය අපිට අවශ්‍යයි. ඉතින් එහෙමනම් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට ඒ සියල්ලම තියදී ජනතාව ඕනේ කියලා කිව්වනම් අපි ඒ අවශ්‍යතාවයේ ඒ උමනාව කොහොමද සිර කරන් තියාගන්නේ. ඒ නිසා මම වහාම බන්ධනාගාර කොමසාරිස්තුමාට කියලා ඇව්වා මේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ඊළඟ පාර්ලිමේන්තු වාරයට සැප්තැම්බර් මාසේ 8 වෙනිදා උදේට වහාම කැඳවාගෙන ඉන්න කියලා. මෙරට භූමිය කිසිවෙකුට විකිණීමට ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට වෙමින්. 2006 දෙසැම්බර් 6 වෙනිදා විශේෂ කැබිනට් පත්‍රිකාවක් දැම්මා ඌව වෙල්ලස්ස බින්තැන්නේ සාරවත් ඉඩම් අක්කර 65000 බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමට උක්වගාවක් පිණිස දෙන්න තීන්දුව කරා. මේ තියෙන්නේ ඒ කැබිනට් පත්‍රිකාව. මේකට එරෙහිව අපේ මහා සංග්‍රහණේ පෙරටු කරගෙන මහා සංවිධානයක් අපි හැදුවා ඌව වෙල්ලස්ස ජනායිතින් සුරකීමේ පෙරමුණ කියලා. ලක්ෂ දෙක අස්සම් පෙස්සම් හැදුවා. ඊළඟට ආවා මෛත්‍රීගේ රනිල්ගේ ආණ්ඩු. ඊළඟට ආපහු මේ ව්‍යාපෘතියම ගෙනාවා. මේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා දාපු කැබිනට් පත්‍රිකාව. එතුමත් මේ ඉඩම් අක්කර 65000 සිංගප්පූරුවේ බහුජාතික සමාගමක් උක්වගවස් සඳහා දෙන්න තීන්දුව කරා. ඊයේ දවසේ ෆැක්ටරි භූමියට ආවා කොම්පැනි ආවා මහවැලියෙන් ආවා උසාවි නියෝග ගෙනල්ලා ගොවියෝ 11 දිනක් නිරපන්න තීන්දුව කරා. ඒවා කොම්පැනි එකට අයිති කිව්වා. ඉඩම් ඔප්පු ලක්ෂයක් දෙනවා කියලා ආවේ. සෞභාග්‍ය දැක්මද කියලා අපි අහනවා මේක. අද උදේ කාටත් නොදන්න අර භූමිය ඩෝසර් කරලා මහා පාරිසරික පද්ධතිය ආසියාවේ තියෙන කටුණ ප්‍රජාව විශාලම උණ ප්‍රජාව තියෙන ෆැක්ටරි භූමිය ඇතුලේ. ඔතන තමයි පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් තියෙන්නේ. එඳ අපි අනතුරු අඟවනවා මෙරටේ පාලකයන්ට මේ මහ පොළොව විකුණන්න දෙන්න බෑ. විදුලිය සම්බන්ධයෙන් මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ විදුලි බල මණ්ඩලයේ හෝ විදුලි බල අමාත්‍යංශයේ නොව දියවන්නාවේ සිටින මාෆියාකාරීන් තුල බව අමාත්‍ය ඩලසල්හ පෙරම මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හක්මන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. දැන් ඊයේ පෙරේද විදුලි පද්ධතියේ දෝෂයක් ඇති වුණා. එක විදුලි අධිකාරිවරයෙක්ගේ වැරද්ද. වැරද්ද විදුලි අධිකාරිවරයාගේ විතරක් නෙමෙයි. එම පද්ධතිය හදලා තිබුණේ අත්පොතක් අඩු ගන්න. මෙන්න වාර්තාව. හංගන්න කිසිම දෙයක් නැහැ. මෙන්න වාර්තාව. රටම කියවන්න. අන්තර්ජාලයට හෙට ඉඳලා වාර්තාව එකතු කරනවා. ඇයි? අපිට ඕන නිවර්දි වෙන්න. අපිට ඕන මේ රටේ විදුලිය කියන්නේ අධිපාරිභෝගික භාණ්ඩයක් නොවන බව කියලා දෙන්න. විදුලි බිල අඩු කරන්න. මේ හැම කෙනෙක්ගේම ගෙදර තියෙන අමාරුම බිල් දෙක තුනක් තියෙනවා. එකක් විදුලි බිල, එකක් ටියුෂන් බිල, එකක් ටෙලිෆෝන් බිල. අම්මට තියෙන ලොකුම බිල් තුන තමයි මේ බිල් තුන. විදුලි බිල අඩු කරන්න. අර මාෆියා මේ මාෆියා කියලා අපේ මාධ්‍ය මිත්‍රෝ කියනවා. ඉංජිනේරු මාෆියාව කියලා කියනවා. ඩීසල් මාෆියාව කියලා කියනවා. ඒ නිසා මේක කරගන්න බැරුණා කියලා කියනවා. නමුත් මිත්‍රෝනි වර්තමාන ඇමතිවරයා විදිහට මම කියන්නට ඕන මාෆියාව තියෙන්නේ උතර නෙමෙයි. මාෆියාව තියෙනවා. හැබැයි මාෆියාව තියෙන්නේ ඉංජිනේරු මහත්වරු ඇතුලේ නෙමෙයි. අධිකාරී මහත්වරු ඇතුලේ නෙමෙයි. බලාගාර ඇතුලේ නෙමෙයි. අමාත්‍යංශය ඇතුලේ නෙමෙයි. ඇත්ත විදුලි මාෆියාව තියෙන්නේ කොහෙද? ඇත්ත මාෆියාවේ තියෙන්නේ දියවන්නාවේ ඇතුලේ. දියවන්නාවේ මාෆියාව තමයි ලංකාවට ජාතික විදුලි ජනන සැලැස්මක් හදන්න දෙන්නේ නැත්තේ. දියවන්නාවේ මැද්දේ ඉන්න මාෆියාකාරයෝට. කටුනායකින් එන ආයෝජකෙක් මොනවද හිතන්නේ? ඇහුවම කොහෙද ජාතික විදුලි ජනන සැලැස්ම කියලා මොකද තියෙන උත්තරේ? එසා මම මේ වගකීම තමන්නාසලා හැමදෙනා වෙනින් බාර ගන්නවා. අවුරුදු දෙකක කාලයක් ඇතුළත රටට මහා බරක් වෙච්ච මේ ආයතනය ඒ බරින් මුදව ගන්නවා. මුදව ගන්නවාමයි කියලා කියන ඒ කායන විශ්වාසය මට තියෙනවා. දීගවාපේ චෛත්‍ය රජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දීගවාපේ බාරකාර අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ දීගවාපේ චෛත්‍ය රජානන් වහන්සේ සංරක්ෂණ කටයුතු ආරම්භීමේ පළමු සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සොලස්ම ස්ථානයන්ගෙන් එක් ස්ථානයක් වන අම්පාර දීගවාපී දාගැබේ සංරක්ෂණ කටයුතු ඇරඹීමේ පළමු සාකච්ඡාව ඊයේ දීගවාපී රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා. බුද්ධං සරණං ගච්ඡාමි.
ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවට දීකවාපි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මාඔය සෝපිත ස්වාමින් වහන්සේ කිරිඳිවැල සෝමරත්න ස්වාමින් වහන්සේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් සහ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අපි බලාපොරොත්තු වෙන වසර දෙකක් තුනක් අතර කාලයකදී මේ දීගවාපි චෛත්‍ය රාජන් වහන්සේ ප්‍රතිසංස්කරණය කළා නිම කරලා අපේ බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කරන්න ලංකාවේ තියෙන සුදුසුම ස්ථානවලින් එකක් බවට පත් කරා. මෙතනදී රජයේ අරමුදල් භාවිතා කිරීමට අපි බලාපොරොත්තුවක් නැහැ. මොකද රජයේ අරමුදල් රටේ සංවර්ධනය වෙනුවෙන් වැය කරන්න ඕනේ. ඒ වගේම රටේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් රටේ අරමුදල් වැය කරන්න ඕනේ. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා දීගවාපි බාරකාර අරමුදලක් පිටවලා ඒකට අවශ්‍ය වැඩකටු සම්පූර්ණයෙන් කෙරීගෙන යනවා. හොඳ විනිවිද භාවයක් ඇතුව ඒ අරමුදලට අපේ රටේ බෞද්ධ ජනතාවගෙන් සහ දානපතීන්ගෙන් ආධාර අරගෙන හමුදාවල සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රමය යොදාගෙන මේ චෛත්‍ය රාජයන් වහන්සේ පදලා නිම කරා. එම පොතත් සමගින් සියත මධ්‍යාන ප්‍රවෘත්ති විකාශයේ අවසන් වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.seethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.